පක්ෂ 17ක් එකතු වෙලා ගිවිසුමක් අත්සන් කරා. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එහි ලකුණ පුටුව ලකුණ කියලා බොහොම පැහැදිලිව ඒ ව්‍යවස්ථාවේ එක දෙවෙනි වගන්තිය තියෙනවා. ඊයේ අපි පළාත් පහක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමන්ලා ඒ වගේම දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා තුමියන්ලා සියලු දෙනා හම්බ වුණා. අනාගතයේ පක්ෂ ක්‍රියාකාරකම් පිළිබඳව උන් එක සාකච්ඡා කරා. ඒ වගේම පක්ෂ ඉදිරි කටයුතු පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දුන්න සියලු දෙනාට ස්තුති කිරීමේ වැඩපිළිවෙළකුත් ඒක තුළ ක්‍රියාත්මක වුණා. අද ඉදිරි පළාත් හතර ගෙනල්ලා අපි සාකච්ඡා කරා. මම හිතන්නේ විශේෂයෙන් අද උතුරු නැගෙනහිර ඒ වගේම සබරගමුව පළාත් සම්පූර්ණයෙන් අද අපි සිරම සංවිධායකතුමාලත් එක්ක කතා කරා. මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රචාරයක් තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් නායකින්ගේ විශේෂ අදහස වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඔවුන්ට විශාල ශක්තියක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන් කියන කාරණේ. මම හිතන්නේ ඒ සඳහා අපි ඉදිරියේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විදිහට හිටපු ජනාධිපතිතුමා සහභාගී වුණා. පක්ෂයේ ඉදිරි තීරණ ගන්නද සාකච්ඡාවක් යාදුනා? නෑ, විශේෂයෙන්ම අපේ පළවෙනිම මම කිව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් අපි රට වෙනුවෙන් අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 100%ක් එකට එකතු වෙලා වැඩ කරා. ඒ වැඩගිරීම තුළ තමයි මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුන්න ශක්තියට අපි ඔවුන්ට ස්තුති කිරීමේ තමයි වැඩපිළිල ප්‍රධාන වශයෙන් අපි කතා කරේ. ඊට අමතරව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා වුණා. පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතා කරනකොට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කොහොමද? එතුමිය වෙනත් තීන්දුවක් ගත්තා. පක්ෂගත තීන්දුවට පිටස්සරව ඉතින් එතුමිටම තේරෙන්නේ ඒ ගත්ත තීන්දුවේ හරි වැරද්ද අද කොහොමද තත්ත්වේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මොකද කියලා. මොකද එතුම මේ රටේ අති බහුතරයක් ප්‍රගතිශීලී ජනතාවට අවශ්‍යලා තිබුණ ප්‍රධාන කාරණය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවා හැරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඉතින් ඒ සඳහා අපි හැමලාම කිව්ව කාරණය තමයි අපිට නැවත එක්සත් ජාතික පක්ෂත් එක්ක එකට එකතු වෙලා සන්ධාන ගහන්නවත් ඡන්ද ඉල්ලන්නවත් හැකියාවක් නැහැ. ඒ නිසා අපේ මතය තියෙන්නේ අපේ වමේ ප්‍රගතිශීලී ජනතාව ඉන්න මතය තුළ අපි ඉඳ ගන්න ඕනේ කියන මතය තමයි. කොයිතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් මේ එකමුතුව තුළ පමණයි අපිට රටක් ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ මේ අභියෝග මැද පමණයි කියලා අපි විශ්වාස කරන්නේ තවදුරටත්. ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තවත් ඉඩක් නැද්ද? දන්නේ නැහැ, බලමු. අපි අනාගතේ තමයි ඒක තීරණය වෙන්නේ. ඒ වගේම ඉදිරි මහා මැතිවරණයේදී ඔබතුමාලා තරඟ ක්‍රම බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටුව ලකුණද නැත්නම් පුටුව ලකුණටද? නෑ, අපි බොහොම පැහැදිලිව පක්ෂ 17ක් එකතු වෙලා ගිවිසුමක් අත්සන් කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග. ඒ වගේම මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය මත ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එහි ලකුණ පුටුව ලකුණ කියලා බොහොම පැහැදිලිව ඒ ව්‍යවස්ථාවේ එක දෙවෙනි වගන්තිය තියෙනවා. එක ඇලි රක් දෙක වගන්තිය. ඒ අනුව පුටුව තමයි එහි ලකුණ බවට පත් කරලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සන්ධානය ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ අපි ඇති කරගත්ත පක්ෂ 17ක් එක්ක ඇති කරගත්ත එංගතාවේ බිඳින්න කාටවත් අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා අපි හිතනවා ඒ ක්‍රියාදාමය තුළ අපි ඉස්සරහට යා යුතුයි කියලා. ඒ අනුව අපි ඉදිරියට යනවා. මොකද විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වර්තමාන ක්‍රියාවලිය පිළිබඳ විශාල පැහැදීමක් මිනිස්සු තුළ තිබෙනවා. එතුමා තවතුරටත් අපි ශක්තිමත් කළ යුතුයි. එතුමා අරන් යන ක්‍රියාමාර්ගවලට ඉදිරියට ගෙන යන්න නම් එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් එන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුව පිරිසිදු පාර්ලිමේන්තුවක් කිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හොරුන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් මිනිමරුවන්ගෙන් තොර උගත් බුද්ධිමතුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ඒ සඳහා අපි ක්‍රියා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට. ඒක තමයි අපේ මූලික පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. අද සහභාගී නොවුණු පළාත් මොනවාද? අද සහභාගී නොවුණු පළාත් නොවුණ නෑ. අද අනිත් ඇවිල්ලා තිබිච්ච පළාත් ටික අපි ඊයේ පළාත් පහක් ඉවර කරා. අද පළාත් හතරක් සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරලා අවසන් කරා. ඒ අනුව ලංකාවම අපි දවස් දෙකක් ඇතුළත ආවරණය කරා දිසිකවල ඉන්න සංවිධායකවරුත් එක්ක. ඒ වගේම ඉදිරි මහා මැතිවරණයේදී නාමය යෝජනා ලබා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසි ස්ථානය ලැබෙයිද නැත්නම් නාමය යෝජනා ලබා දීම තීරණය කරන්නේ පොදුජන පෙරමුණද? නෑ, ඒක අපි පක්ෂ නායකයෝ විදිහට අපි තීන්දුව කරන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් අපි කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා එක කමිටුවක් විදිහට ඒක තීරණය කරන්නේ. ඒ නිසා මම හිතන්නේ
ඒකෙන් අසාධාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිද්ධ වෙයි කියලා. ඒ කියන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා මහමැතිවරණයට තරඟව කරනවද? අපි උමනාව තිබෙන්නේ එතුමයි පාර්ලිමේන්තුවේ තරඟ කිරීම පක්ෂයක් ඉදිරියට අපි අපිට ලොකු ශක්තියක් වෙයි. ඒ නිසා බලාපොරොත්තු වෙනවා එතුමත් ඉදිරියට පක්ෂ නායකයා විදියට ඒ ක්‍රියාකාරකම් වලට ශක්තිය දෙන්නම් එතුම දේශපාලනය කළ යුතුයි. ඒ නිසා එතුමගේ ඒ ගමන් මාර්ගය තුල තමයි අපේ පක්ෂයත් ශක්තිමත් ඉස්සරහට යන්නේ. ඒ වගේම දැන් යලිත් MCC කිවිසුම ගැන කතා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඉන්න මතය මේක සත්සන් කළ යුතුයිද නොකළ යුතුයිද? නෑ අපි බොහොම පැහැදිලිව මැතිවරණයේදී වැඩපිළිලක් පිළිබඳ අපි කතා කරා. ඒ වැඩපිළිල තුළ MCC කිවිසුමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව මේ රටේ ජනතාවට අපි පැහැදිලි අවබෝධයක් ලබලා දුන්නා. ඒ කිවිසුම් වල තිබෙනා වූ කාරණා ඒ විදියටම ක්‍රියාත්මක කරන්නම් අපි ආපහු ගෝඩාභය රාජපක්ෂ මැතිතුමාව පත් කළ යුතු නෑ එනවා. එනිසා එතුමා පත් කළේ ක්‍රියාදාමය නවත්තලා රටට අවශ්‍ය කරන ශක්තිය අරගන්න ඉතින් ඒක තීරණය කරන්න වැඩපිළිලක් මම හිතන්නේ එතුමා දැනටමත් ගුණරුවන් ආචාර්ය ගුණරුවන් මැතිතුමාව පත් කළා තියෙනවා කමිටුවක් ඉදිරියේ ඒ කමිටුවේ තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතන ඉදිරියේදී ඒක සංශෝධන සහිතව සම්මත වෙන්න පුළුවන්ද? දන්නේ නැහැ. ඒ කියන්නේ යම් අදහසක් ඉදිරිපත් කරන්න තමයි එතුමා මේ කමිටුවක් ඉදිරියේ පත් කළා තියෙන්නේ. මම හිතන්නේ ඒකේ තීන්දුව ආවයින් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නෑ අභියෝගයක් නෑ. මං අභියෝග වලට හැමදාම මූණ දුන්න කෙනෙක්, කැපිලිකේටි වලට මූණ දුන්න කෙනෙක්. කුරුණෑගල දිස්ත්‍රික්ක ජනතාව, බුද්ධිමත් ජනතාව, ගමේ ඉන්න අහිංසක පාක්ෂිකයෝ, මිනිස්සු, සාමාන්‍ය බුද්ධිමත් ජනතාව දන්නවා දයසිරි ජයසේකර කොතනද සිටිය යුත්තේ කියලා. ඒක ඒ අය තීරණය කරයි.